ඉතින් ගොඩක් දෙනෙක් කැමති ඩයලොග් වගේ ලොකු කම්පැනිස් වල වැඩ කරන්න. ඉතින් ඩයලොග් කියලා කියන්නේ PLC කම්පැනි එකක්. ඉතින් මේ වගේ කම්පැනි වල වැඩ කරනකොට ලොකු සැලරිස් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ලොකු පොසිෂන්ස් වලට යන්න පුළුවන්. ඔයාගේ කරිය එක ඩිවලප් කරගන්න හොඳම තැනක් තමයි ඔයාලා ස්ටාර්ට් කරන්නත් හොඳම තැනක් තමයි මෙන්න මේ ඩයලොග් කියලා කියන්නේ. ඒ වගේම ඔයා දැනට ජොබ් එකක් කරන වලට එක්ස්පීරියන්ස් තියෙනවා නම් මම හිතනවා ඒත් ඔයාලට ගොඩක් ලොකු chance එකක් තියෙන මෙන්න මේ වගේ vacancies වල දාන්න පුළුවන් නම්. ඉතින් මේක මම vacancies 70ක් විතර කතා කරනවා. මොනවද කියන එක වීඩියෝ එකට ගිහිල්ලා බලමු. මෙතන පළවෙනි එක ඇසෝෂියේට් කස්ටම එක්ස්පීරියන්ස් මැනේජ්මන්ට්. මේක www.topjobs.lk සයිට් එකෙන් මම ගත්තේ මේක. ඉතින් ක්ලෝසින් ඩේට් එක 9 වෙනි මාසේ 30 වෙනිදා. මේකට කල් තියෙනවා. තව ඔයාලට කැමති නම් දාන්න පුළුවන්. මේක ඉල්ලන්නේ මොනවද කියලා බලමු. Have passed your O levels including maths and english. ඉතින් O level වා pass වෙලා තියෙනවා නම් maths සහ english ඇතුළුව මොනවා හරි chance එකක් තියෙනවා ඔයාලට. Fluent communicating two languages. ඉතින් ඔයාලට english සහ සිංහල වගේ පුළුවන් නම් නැත්නම් tamil හරි මොනවා හරි පුළුවන් නම් මොන ලොකු chance එකක් තියෙනවා යවන්න බලන්න. මේකට careers.dbs.dialog.lk කියන එකට ඔයාගේ application එක දාන්න තියෙන එකම email address එක නිසා මම කියන්නේ නැතුව ඉන්නවා. ඔයා දන්නවා කොහොමද application එකක් යවන්නේ කියලා. ඔයාගේ CV එක ඔයා කරන්න ඕනවා කැමති නම් මෙන්න මේ වගේ jobs වලට. ඔයාගේ application එකක් හොඳ application එකක් හදලා මෙන්න මේ email address එකට ඔයාගේ CV එක දාන්න. ඉතින් ඊළඟක dialog network service private limited එකේ තියෙන closing date එක 2024 9 වෙනි මාසේ 19 වෙනිදා. ඉතින් මේකට ඉල්ලන්නේ NVQ level IVQ level 5 qualification specialized in telecommunication පැත්තෙන් ඉල්ලන්නේ වාට. HND, NDT, Specialized in Telecommunication, Electrical, Electronics, Diploma in Technology ඔන්න ඒ වගේ තියෙනවා නම් වාට දාන්න පුළුවන් මෙන්න මේකට. වාගේ CV එක apply at dns.dialog.lk කියන එකට සැප්තැම්බර් 19 වෙනිදා කලින් දාන්න. ඉතින් මේක ඩයලොග් එකේ ඉල්ලලා තියෙන ක්ලෝසින් ඩේට් එක 9 වෙනි මාසේ 30 වෙනිදා. ඉතින් මේක ඉල්ලලා තියෙන්නේ full or part qualification sim slim. ඉතින් වාට sim hari slim hari නැත්නම් මගේ decide එකේ degree එකක් තියෙනවා නම් මේවට දාන්න පුළුවන් වාට. ඉතින් මේකේ සාමාන්‍ය නොලෙජ් එකක් ඕන කියලා කියන අවුරුදු 4ක් විතර එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඔන්නවට දාන්න පුළුවන්. එයාටෙල් ඒරියා සේල්ස් මැනේජර් වගේ පොසිෂන් එකකට දාන්න පුළුවන්. ඉතින් වට මාකටින් සයිඩ් එකේ කැමැත්තක් තියෙනවා නම් හොඳ chance එකක් තියෙනවා නම් ඩයලොග් එකේ වැඩ කරන්න. ඒරියා එයාටෙල් ඒරියා සේල්ස් මැනේජර් විදිහට වැඩ කරන්න පුළුවන් ඩයලොග් ටීම් එකේ. ඉතින් ඊළඟ එක අපි බලමු. ඊළඟ එක තියෙන්නේ ඩයලොග් එකේමයි සීනියර් ඩිවලොප් ලීඩ් ඉල්ලලා තියෙනවා. ඉතින් මේකේ ඉල්ලන්නේ බැචලර් ඩිග්‍රී එකක් ඉල්ලනවා. එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් වාර තියෙනවා නම් වාට දාන්න පුළුවන් කියලා කියනවා. අවුරුදු 7ක් විතර වෙ මේකට එක්ස්පීරියන්ස් එකක් ඕන කෙනෙක් ඕන කියලා කියනවා. ඒත් එහෙම තියෙනවා නම් සීනියර් ඩිවොප්ස් ලීඩ් විදිහට වාට දාන්න පුළුවන්. ඊළඟ එක ඇසෝෂියේට් ඩිවොප්ස් ලීඩ්ස් විදිහට දාලා තියෙනවා. ක්ලෝසින් ඩේට් එක මේකෙත් 9 වෙනි මාසේ 30 වෙනිදා. මේකේ ඉල්ලන්නේ වාගේ බැචලර් ඩිග්‍රී එකක් ඉංජිනේරින් හරි කම්පියුටර් සයන්ස් එකකින් හරි අවුරුදු 4-5ක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් මේකටත් වාට දාන්න පුළුවන්. ඊළඟ එක ලීඩ් බිස්නස් ඇනලිස්ට් ඉල්ලලා තියෙනවා. ක්ලෝසින් ඩේට් එක මේකෙත් කල් තියෙනවා. ඔයාලට බැචලර් ඩිග්‍රී එකක් IT සයිඩ් එකේ තියෙනවා නම් අවුරුදු 6ක විතර එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඔයාලට මේකට දාන්න පුළුවන්. ඉතින් ඊළඟ එක ඩයලොග් ආසියාට එකේමයි. ඒකත් ප්‍රොඩක්ෂන් මැනේජර් බබර ඩිජිටල් කියලා සිම්. එහෙම නැත්නම් ඔයාලට ඩිග්‍රී එකක් තියෙනවා නම් ඩිප්ලෝමා එකක් තියෙනවා නම් මාකටින් සයිඩ් එකේ අවුරුදු 2ක විතර මාකටින් පැත්තේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඔන්නවට දාන්න පුළුවන්. මේකත් ලොකු එක්ස්පීරියන්ස් එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ වාගේ. ප්‍රොඩක්ෂන් මැනේජර් බබර ඩිජිටල් කියලා. ඉතින් මේකට ඔයාලට කැමැත්තක් තියෙනවා නම් දාන්න පුළුවන්. ක්ලෝසින් ඩේට් එක 9 වෙනි මාසේ 30 වෙනිදා මේකෙත්. ඊළඟට ක්ලෝසින් ඩේට් එක 10 වෙනි මාසේ 31 වෙනිදා වෙනකම් මේකට කල් තියෙනවා. ආට ඇසෝෂියේට් ප්‍රොඩක්ෂන් මැනේජර් යූසේජ් ඇන්ඩ් රිටෙන්ෂන් එයාටෙල් බිස්නස් එකට අදාළව. ඉතින් මේක ඉල්ලන්නේ බැචලර් ඩිග්‍රී එකක් ඉල්ලනවා. ආට ප්‍රොෆෙහරි ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් හරි අවුරුදු 3-4ක එක්ස්පීරියන්ස් එකක් ඉල්ලනවා බිස්නස් මැනේජ්මන්ට් සයිට් එකේ. එහෙම කැමැත්තක් තියෙනවා වට මේකට ඇප්ලයි කරන්නත් පුළුවන්. මේක මම වැඩි විස්තර ඉස්සරහදී වට තව කියන්නම් මේක සම්බන්ධයෙන්. ඉතින් ඊළඟ එකත් ඉල්ලලා තියෙන්නේ ක්ලෝසින් ඩේට් එක 9 වෙනි මාසේ 30 වෙනිදා. ඒරියා සේල්ස් මැනේජර් ඩිරෙක්ට් සේල්ස් එයාටෙල් බිස්නස් එක. ඔන්නාර ෆුල් හරි පාට් ක්වොලිෆිකේෂන් එකක් සිම් ස්ලිම් පැත්තේ තියෙනවා නම් ඔන්නාර chance එකක් තියෙනවා. හැබැයි අවුරුදු 3-4ක experience එකක් මේකට ඉල්ලනවා. ඊළඟ එකත් ඩයලොග් එකේමයි ඇසෝෂියේට් ලීඩ් ඩේටා ඇනලිස්ට් ඉල්ලලා තියෙනවා. රික්වයර්මන්ට් එක BSc IT computer science AI data science statistics software engineering පැත්තේ වල ඩිග්‍රී එකක් තියෙනවා නම් ඔන්නාර දාන්න පුළුවන්. අවුරුදු 3ක විතර experience එකක් මේකේ ඉල්ලනවා. ඊළඟේ බ්‍රෑන්ඩ් හෙඩ් එයාටෙල් බිස්නස් එකේ ඉල්ලනවා. ක්ලෝසින් ඩේට් එකේ 9:30. ඉතින් මේකේ බැචලර් ඩිග්‍රී එකක් ඉල්ලනවා. සිම් හරි ෆුල් ක්වොලිෆිකේෂන් එකක් හරි එහෙම නැත්නම් MBA එකක් හරි ඉල්ලනවා. ඔබ දාට 10ක හැබැයි එක්ස්පීරියන්ස් එකක් මේකට ඉල්ලනවා. එහෙම තියෙනවා නම් වාට මේකට දාන්න පුළුවන්. ඉතින් ඊළඟ එක තමයි එයාටෙල් එකේ ප්‍රොඩක්ෂන් මැනේජර් ඉල්ලලා තියෙනවා. ඔන්න මේකෙත් බැචලර් ඩිග්‍රී එකක් අවුරුදු 5ක් විතර එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් වාට මේකටත් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් වාට වැදගත්ම කොටසට මම එනම් මෙන්න මේක මම වාට දාන්නම්. මම කලින් ඒවා ටික ඔක්කොම www.topjobs.lk කියන සයිට් එක ආස්තෙන් ගෙනාවේ. මේක මම වාට ඩයලොග් එකේ කරියර් පෝර්ටල් එකේ ලින්ක් එකක් දාන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ වාට ගිහලා බලන්න පුළුවන් මේ සම්බන්ධයෙන් ඔයා කැමති
ඉන්ටර්න්ශිප් නම් ඉන්ටර්න්ස් කියලා දාන්න පුළුවන්, ඩයලොග් ආසියාට එක වැඩ කරන්න, PLC එක වැඩ කරන්න කැමති නැහැ ඒක කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් ಭಾರತೀಯ එයාටෙල් එකත් ඔයා දන්නා ඩයලොග් එක යටතේ තියෙන ඒ ඇප් එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඕල් කියන එක සිලෙක්ට් කරලා ඔයාට මෙන්න මේ කැරියර් පෝර්ටල් එකේ ඔයාට බලන්න පුළුවන් මොනවද තියෙන ජොබ් වේකන්සීස් කියලා. ඔක්කොරම කලින් මම මතක තියාගන්න ඕනේ මෙන්න මේක you can submit your job application to the job bank for the future job openings. ඉතින් ඔයාට දැනට ජොබ් එකක් ඔයා බලාපොරොත්තු වෙන් ඉන්නවා නම් ඔන්න ඒත් ඔයාට chance එකක් තියෙනවා ඔයාගේ application එක මෙන්න මේ කියන job portal එකට ඔයාට submit කරන්න පුළුවන්. submit your job application කියන එක click කළා ඔයාට ඔයාගේ CV එක ඔයා දාලා තියන්න. එතකොට ඔයාගේ site එකේ මොනවා හරි මේ මම කතා කරන්න යන ඉස්සරහා වගේ vacancies නැත්නම් ඔයාට මෙන්න මේ වගේ ඔයාට vacancies එක open වෙච්ච ගමන් ඔයාට inform කරයි යාලා, ඔයාට call කරයි. ඉතින් ඒක නිසා dialogue එකේ වැඩ කරන්න ලොකු කැමැත්තක් තියෙනවා, ඔන්න chance එකක් තියෙනවා ඔයාගේ job application එක submit කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඊට අමතරව මෙතන බලන්න job vacancies 70කට එහා තියෙනවා. ඉතින් මේ ඔක්කොම මම කතා කරන්න යන්න හැමෝම තීරිය ගොඩක් දික් වෙන නිසා ඊට මම මේක description එකේ දාන්නම්. මේක ඔයාට කැමති එක මොකක්ද කියලා ඔයාලා බලන්න පුළුවන්. මම මේක නිකන් කීපයක් කියන්නම්. database specialist, senior politicians, technical account manager, senior lead business analyst, lead business analyst ඒ වගේ පැත්තේ තියෙනවා. ඊට අමතරව associate tech lead, data analyst ඉල්ලලා තියෙනවා, SU analyst, data architect, associate lead analysis with experience නැති යන නැති හැමෝටම අදාළව මේකේ vacancies ගොඩක් තියෙනවා. assistant manager ඉල්ලලා, production manager with experience තියෙන කට්ටිය තමයි ගොඩක් තියෙන්නේ. හැබැයි ඉතින් client coverage, associate area, sales manager, manager channel in brand manager, ඉතින් marketing sales and marketing පැත්තේ ගොඩක් vacancies තියෙනවා. ඉතින් deputy corporate secretary, head of product, production manager, engineer, manager software quality assurance ඉතින් ඒ පැත්තේ හැම එකක්ම තියෙනවා. ඉතින් අමතරව පල්ලේ හරි ගියොත් head of brands, මේ interns ලා පවා ඉල්ලලා තියෙනවා, associate production manager. ඉතින් ඔයාලට කැමති නම් මෙන්න මේකට ඔයාගේ CV එක ඔයා දාලා තියාගන්න. ඒකට ඔයාලට මේකට apply කරන්න. එහෙම නැත්නම් ඔයා මෙන්න මේක කිසියම් job එකක් අපි තුමා technical account manager ව දානවා කියලා මේකේ closing date එහෙම දීලා තියෙනවා. මෙන්න මේකේ view advertisement ගියාට පස්සේ ඔයාලට advertisement එකේ view කරන්න පුළුවන්. ඊට පස්සේ job එකට apply කරනවා නම් මෙතන apply for job කියන එක ඔයා එතන ඉස්සරහා click කරන්න ඕනේ. ඊට පස්සේ වැඩි ඉස්සරහට ගිහිල්ලා වාගේ ඇප්ලිකේෂන් එක දාන මම හිතුවා top job site එකේ දිවා CV එක directly දානවට වඩා වැඩට ලේසි. වාගේ job එකට දාලා මෙන්න මේ කියන site එකට ගිහිල්ලා dialog career site එකට ගිහිල්ලා directly මේක apply කරන්න පුළුවන්. මේකේ link එක මම ඔයාලට දාන්නම්. ඉතින් ඒකේ වැඩි විස්තර ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ technical account manager නා මේ view details කියන එකව click කරන්න ඕනේ. එතකොට ඒකට දාලා විස්තර සම්පූර්ණ විස්තර ටික ඔක්කොම තියෙනවා. කොහෙද තියෙන්නේ මේ location එක, corporate head office මේක තියෙන්නේ 74 නොවැම්බර් මාසෙ 30 වෙනිදා closing date. ඒකට කරන්න තියෙන දේවල් ටික ඔක්කොම තියෙනවා. ඊට අමතරව entry requirements ටිකත් ඔක්කොම කියනවා. ඒකල මේ apply for job කියන එක වාට click කරන්න තමයි තියෙන්නේ. ඉස්සරහට වාට apply කරන්න කැමැත්තක් තියෙනවා නම් ඔන්න ඔය තෝරාගත්ත job vacancy එකට අදාළව. ඉතින් මේකෙදි මම හිතනවා මේ මේකට අදාළව dialogue එකේ වැඩ කරන්න කැමැත්තක් තියෙනවා නම් මම හිතනවා මේ video එකට ගොඩක් වැදගත් වෙන්නයි. ඉතින් video එකට කැමති නම් like එකක් දානම් මේ video එකකින් ආයෙත් කම්බු.